ආයුබෝවන් මගේ යාළුවනේ ශ්‍රී ලංකා කතරපි YouTube channel එක නරඹන ඔයාලා සියලු දෙනාම මම දන්නේ සමීපෙන් ඇති කියලා දෙනවා කවුරුත් පරිසම් වෙන්න කොරෝනා වෛරසෙන් අපි සියලු දෙනා පරිසම් වෙන්න ඕනේ හොඳයි අද මම ආවේ සුජාතාත් එක්ක ඔයාලට විශේෂ කැමක් අරගෙන ඔයාලගේ ගෙදර පොඩි උත්සව අවස්ථාවක් කරන වෙලාවදී ඔය උපන්දින පාටියක වගේ වෙලාවකදී මේ හදා ගන්න පුළුවන් ලේසියෙන් පහසුවෙන් ගෙදරට කන්න දා ගන්න පුළුවන් මේ රසවත් බතක් අද සුජාතාක ගේනවා මේකට අපි කියනවා ස්පෙෂල් කහ බත කියලා අපි බලමු මේ කහ බතට තව මොනවද එකතු කරගන්නේ කොහොමද මේක හදන්නේ කියලා සුජාතාක කියමුද අහලා දැනගමු නැන්දන මගෙත් එක්ක අයිබෝන් මගේ යාළුවනේ අද මම ඔයාලට මේ කහ බත හදන්න බකලෑස්ති කරගත්තා ඉතින් මම මේ අරන් තියෙනවා මේ සම්බහල් කිලෝ එකක් ඒකට අවශ්‍යයි කහ කුඩු ලුණු මේ බිත්තර ටිකක් තියෙනවා මම බිත්තර ගෙඩි හතරක් අරන් තියෙනවා කලරින් කළා මම මේක සරසන විදිය බත හදලා ප්ලේට් එකට දානකොට මම ඒක පෙන්වන්න මෙතන තියෙනවා කරපිංච සුවල්පයක් කරදමු කරල් පහක් ගම්බිරිස් සුවල්පයක් සුදු ලුණු බික් පහක් හයක් මේ අරන් තල්ල මම අරන් තියෙන්නේ මේ සුප් කැට දෙකක් කහ බතර දාන්න මේ කරාබු නැටි පහක් අරන් තියෙනවා මම මෙතන කුකුල් මස් ගත්ත හම්බලා පහක් පහක් නෙමෙයි හයක් තියෙනවා මේකත් මම බැද ගන්නවා දැන් මම තම්බලා ගත්තේ වෙලා යන හින්දා මේක පෙන්න පෙන්න ඉඳ තම්බන්න වෙලා යන හින්දා මම මේක බදලා බතට සරසන විදියට මම මේක ඔයාලට පෙන්නනම් බත දැන් උයලා ඉවර වෙලා හොඳයි සුයතක අපි කියන්න බලන්න මේ කුකුල් මස් ඒ කියන්නේ කහ දාලා ලුණු දාලාද බලන්න කහ මිරිස් කුඩු ගම්මිරිස් කුඩු ලුණු දාලා මේ පොඩ්ඩක් මේ වගේ මැදින් කපලා කරලා අරගෙන මේ තම්බලා තියෙන්නේ තම්බලා තියෙනවා ඒතර බිත්තරත් තම්බලා කලරින් කරලා කලරින් කරලා තියෙන්නේ හොඳයි දැන් මම බත හදන හැටි පෙන්නන්නම් මේ බත බතර මන් දැම්මා වතුර දාලා කරලා උතුරව ගත්තා එහෙනම් උතුරව ගත්තා මේක හැබැයි මෙහෙම මේ කහ බත සමහර අය හදනවා පහේ මේ ගුලිය හදලා ඒ කියන්නේ ඔතලා කරලා මේක ඇතුළට දාලා එහෙම හදනවා මං මේක කරන්නේ එහෙම නෙමෙයි මොකද ඇවිල්ලා මේක සාමාන්‍ය කෙනෙකුට ඉක්මනින් හදා ගන්න පහේ පොට්ටේ හදා දෙන්න නැතුව ඉක්මනින් හදා ගන්න තමයි මම මේ දේ කරලා තියෙන්නේ. දැන් මම මේකටම මේ සුදු ලුණු, ගම්මිරිස්, කරපිංච මේ පහේ ටික ඔක්කොම මම මේකට දානවා. මේක මේ ටිකක් ඉක්මනින් හදා ගන්න පුළුවන් වෙන්න ඕනේ. මේක පහ ලුණු බදලා කරලා ඒවා හද එහෙම නෙමෙයි මේ තියෙන්නේ. දැන් මේකටම මම පහ සුවල්පයක් දානවා. ලුණු තමන් බලන්න රස අනුව දාන්න ඕනේ මම මේකෙන් මේ සැහැඳි හතරක් පමණ වෙන්න දැම්මා දැන් මේකට තව සලාඩ් එකක් අයිති වෙනවා ඒ සලාඩ් එකටත් ලුණු දාන හින්දා පොඩ්ඩක් ප්‍රවේශමෙන් ලුණු දාගන්න මස් වලත් ලුණු තියෙනවා ඒ නිසා ඒ කල්පනාවෙන් ලුණු දාගන්න බතට දැන් මම මේකටම තෙල් ටිකකුත් දානවා දැන් බත වැඩේ හරි දැන් බත ඉදෙන්න අපි වහලා තියමු. ඔච්චරයි මොකද දැන් අර මේ දාපු පහේ අපි සමහර අය ඉන්න කොට්ටනිය හදලා කොට්ටනිය දානවා මේ බත ඇතුළට. ඉතින් මම එහෙම අනම් කර කර ඉන්නේ මොකද කෙනෙකුට ලේසියෙන් ඉක්මනට හදා ගන්න පුළුවන් දේවල් අකලැස්ති කර ගන්නයි මම එහෙම කරේ. එහෙනම් අපි දැන් මේ අතර වාර මස්ටික බදගමු බත ඉදෙනකම්. ඕන දැන් මම මේ තාච්චි රූපේ තිබ්බා ඉපිතිලා. ඉපතුන් කරගෙන දැන් මේ මස් ටික බැද ගන්නයි ලකලාස්ටි කරගන්නේ. මේකට සලාඩ් එකකුත් අවශ්‍යයි. හැබැයි මේ කහබත ඉක්මනින් හදාගත්තාම තව කෙනෙක් අදිසියාවත් පුළුවන් මේ වගේ මේ ස්පෙෂල් විදියට හදාගන්න.
මේකට තමන් කැමතිනම් පරිප්පු කාරියක් හදාගන්න පුළුවන්. දැන් මම නම් මේක මස් බදලා මේ බිත්තර සැරසිල්ලයි සලාඩ් එකයි එක තමයි මේ බත මේසට අරින්නේ. මොකද හදිස්සියකට මේ සාමාන්‍ය පොඩි කෙනෙකුට නම් ඉතින් පරිප්පු වරීමේ අවශ්‍ය හොදි අවශ්‍ය කෙනෙකුට පරිප්පු ටිකක් හදාගත්තට ප්‍රශ්නයක් නෑ ඒක. ඒ කියන්නේ පරිප්පු වරිය අලුත්දක් හරි තමන්ට හොදි අවශ්‍යයි ඉන්නව නම් දැන් සාමාන්‍ය මම නම් හොදි හදන්නේ නැහැ. ඒකට ගැළපෙන අලහොද්දක් හරි පරිප්පු හොද්දක් හරි කැමති විදියට හදාගන්න පුළුවන්. හොඳයි ඉතින් මේ මස් ටික බදිනකම් මේ තෙල් රත් වෙන්න ඕනේ. තෙල් රත් වෙනකම් ඔයගලන්ට ඕන පුළුවන් දැන් මේ අවශ්‍ය කරන ද්‍රව්‍ය තියෙන ලිස්ට් එක ඔයගලන්ට බලා ගන්න. දැන් තෙල් ටික රත් වෙලා තියෙන්නේ. මම දැන් මේ මස් ටික මේක දාලා බැද ගන්නවා. ගැමුරු තෙලේ බැද ගන්න එක තමයි හොඳම. මොකද මස් සම්බලා තියෙන්නේ ගොඩක් වෙලා සම්බන්න මේ බැදෙන්න ඕනේ නැහැ. සම්මන් පාට වෙනකොට ඇති. දැන් ඉස්සෙල්ලා ඇඟට විසිකේවි. මල්ලි බතක් කොහමද කියලා අපි මස් ටික බැදිනකන් අපි බත හරි ගස්සුවානේ. දැන් අපි බතේ ලුණු කොහමද බලන්න. ආ දැන් ඔක්කොම ගන්න ඉස්ස තියනවා. දැන් අපිට බත තව ටිකක් වහලා තියෙනවා. කපාගමු. මම ඔක්කොම කපනකම් පෙන්වන්න අවශ්‍ය නැහැ. මම මේ දෙක තුනක් කපලා ඔයාලට පෙන්වන්නේ මේ විදිහට කපන්න. මෙහෙමත් පුළුවන්. මේක තනිකර කොටු හැඩයටත් පුළුවන්. මම මේ විදිහට කපනවා ඉක්මනින් කරගන්න. මම මේ සෝදාගෙන ඔක්කොම කරගෙන තියාගත්තේ මේ කපලා පෙන්වන්නද. තව දෙකක් විතර කපලා පෙන්නන්න මොනේ රැල්ලිය. දැන් මේ ලුකු ලුණු ගෙඩියක් අරගෙන මෙන්න මේ වගේ දෙකට කපලා මෙන්න මේ ආකාරයට පොඩියට කපා ගන්න ඕනේ. මේ තියෙන මේ විදිහට මේ ගෙඩියත් අපි කපා ගමු. අපි මේ අතරවාර මේ මස් ටිකත් බලන්න ඕනේ. මොකද නැත්නම් මස් ටික කර වෙනවා. දැන් නම් ඒකත් ඇති වගේ. අපි මේක තියලා බලමු මස් ටික නේද. උදැන් මේ මස් ටික බැදිලා තියෙන්නේ. දැක්කද? ඒ වැඩේ කරනකොට මේකත් බැදිලා. දැන් අපි ෆෝක් කරගෙන මේ ටිෂු පේපර් එකක් දාලා අපි පොඩ්ඩක් තෙල් බේරෙන්න තියමු. දැන් බතට අපි මේක සැරසිල්ලට ගන්නකම් මේ විදිහට දාලා තියමු ටිකක්. දැන් මස් ටිකේ වැඩේ හරි. දැන් අපි සලාද වැඩ ටික කරගන්නවා. ඉතුරු ටිකටත් දාලා මේ තියෙන තක්කලෙත් මෙන්න මේ විදිහට කැපුවා.
लून कपन हेडेट मत तकल कपागं मगे आलू दी सलटे दी वाला परी क्यूवागे आलो दिन पुलवा ඒ හොදි අවශ්‍යයට හොදි සමහර අය හොදි කොහොමත් කැමති නැති අය ඉන්නවා උඩ මේත් ඇති ඔව් මේ බත තමයි නිකන් කරදරනවට තමයි රස ඔව් මොකද මේ බත බදපු කුකුල් මස් කෑල්ලක් එක්ක අනිත් මේ බත නිකන් ගන්න පුළුවන් රසයි මේකට මේ චිකන් සුප් කැට දාලා තියෙනවා ඒකම තුන පහ මේකට අවශ්‍ය කරන ද්‍රව්‍ය අතුරුට දාලා තියෙන්නේ තෙලෙන් බත තැම්බිලා තියෙන්නේ ඉතින් බත හරි රසයි ඕනට කාලා බලන්න පුළුවන් මේ दूर मे विद्युमे දැන් මේ සලාද ටික අපි කපාගෙන ඉවරයි. දැන් මේකට අපි ලුණු ටිකක් දාගන්න ඕනේ. දෙහි ස්වල්පය. ගම්මිරිසුත් දාගන්න ඕනේ. චුට්ටක් සැර දැම්මට කමක් නැහැ. මොකද බතටත් පොඩ්ඩක් හරි එතකොට මේකෙන් සැරක් තියෙනවා මසුත් මේ බදරණේ තියෙන්නේ මේකට ගම්බිරි චුට්ටක් වැටුණාට කමන්නේ නැහැ දැන් මස් වැඩෙත් හරි මස් ටිකක් බදලා කරලා ඉවරයි බතත් ඉදිලා දැන් සලාද ටික හරි ගස්සගෙන ඉවරයි මම. දැන් අපි ලුණු ටිකක් බලමු මේකේ. ලුණු ඇඹුල් ඔක්කොම ගානට තියෙනවා ඒකත්. අනේක අතට පුරුදු වුණාම දෙසරේ තුන් සැරේ දාන්න ඕනේ නෑ ලුණු ඇඹුල් කොයි දේ වුණත්. Taman අතට පුරුදු කරගන්න ඕන හැමදේම. ඔය දැන් අපි දැන් බතත් බලමු කොහොමද කියලා. අනිත් පැර ටික ඉවර වෙනකොට विशेष कल्पना कर ඇයි මෙච්චර ලොකුට වෙලා තියෙන්නේ කියලා අපි අද මේ අපේ අසල් වැසියෙකුට ඒ කියන්නේ අපේ ගෙදරට අල්ලපු ගෙදර කට්ටිය ආලා මුස්ලිම් ජාතිකේ මේ අපේ රටේ නෙමෙයි එයාලා වෙනත් රටක මුස්ලිම් කට්ටියක් එයාලා මේ නෝම්බි අල්ලලා තියෙන වෙලාවේ එයාලා මේ කොරෝනා වෛරසයෙන් ඉඳලා අස්සාවත් නැතුව ගෙදරට ලයිනලා අපිට හිතුණා ඒගොල්ලන්ට අද මේ කැම ටිකක් දෙන්න කියලා ඒක තමයි මොකද අපි කන විදිහට ඒගොල්ලන් කන්නේ නැති ඉඳලා अभी मे का मस बेदला सलट अखदला सुजात अक्का मम्मी दिंदमी मे दस्ती कोरोना दंग अभी बल सुजात अक्का मे बत को सरसला लसन मेक हदला දැන් මේකට සුවතක මේ වේලිච්ච මිදි වගේ දානවා කියලා කිව්වා නේද? ඔව්. දැන් මේ අපි වියලි මිදි ටිකක් අරගෙන මේකට මෙහෙම ටිකක් උඩින් දා ගන්නවා. මොකද මේ පළංගාන පිටින් මේ මිනිස්සුලා ගෙදෙට්ට අපි අරින්නේ. ඒකයි මෙච්චර බත් ගොඩක් තියෙන්නේ.
මේ දැන් මස් ටික තියෙනවා මෙන්න අපි සරසගත්ත විතර ටික ඉතින් සුජාතක බත සරසනකම් ඔයාලට නැවතත් අපි මතක් කරන්නේ අපි සබ්ස්ක්‍රයිබ් කරන්න සබ්ස්ක්‍රයිබ් නොකරපු අය අපි සබ්ස්ක්‍රයිබ් කරන්න ඒ වගේම ලයික් කරන්න ෂෙයා කරන්න කමෙන්ට් කරන්න ඒ වගේම ඔයාලගේ යාළුවන් අතරට අපේ මේ වීඩියෝස් යවන්න එයාලට බලන්න කියන්න එයාලටත් කියන්න සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා පරිසමින් ඉන්න ස්පෙෂල් කහපතක් හදා පෙන්නුවා මම ඔයාලට පෙන්නනම් මේ තියෙන කහපත ඒකම කහපතට හරියන්න සලාඩ් එකක් හදලා දුන්නා මේක නම් යා මේ ජෙලි එකක් කලින් මේක හදලා තිබුණා මේ අපි මේ අසල් වැසි ගේකට අද එයාලට මේ නෝම්බි හරින්න දෙන්න ඕනින්ද තමයි මේක කළේ ඒකම ඔයාලටත් මේ පෙන්නුවා මේක කොහොමද ඉක්මනින් මේ වගේ කහපතක් රසට හදාගන්නේ අද සුවදක්ක පැහැදිලි කරන ඔයාලට කිව්වා ඉතින් අද මට කාලා පෙන්නන්න බෑ මම පස්සේ තමයි කන්නේ මට දැන් බඩගින්නාව මේක දැක්කම ඒ කොමුණත් හොඳයි දැන් ඔයාලා දන්නවා කහපතක් කොහොමද හදාගන්නේ බිත්තර තම්බල ඒක කලරින් කරලා ලස්සනට ඒකම මස් බදලා සලාඩ් එකක් එක්ක හොඳයි එහෙමනම් මේ වගේ නැවතත් ලබන සතියේ හසවත් කැමේ කතාවත් අලගෙන සුයාතක්වත් එක්ක මම එනවා ඔයාලගේ ගෙදරට ආයිබෝන්නේ subscribe කරන්න like කරන්න comment කරන්න share කරන්න අපි දාන හැම වීඩියෝ එකක්ම ඔයාලට බලන්න පුළුවන් bell එකට click කරන්න